luar nara kahala ko. මේ මොකද මේ සංගීත කුඩු තරගයකට වගේ පුතු එහාට මෙහාට කරන්නේ ඈ කේ ගාන දෙපා මේ වගේ වැඩ කරනකොට කෑ ගහන්න හොඳ නෑනේ ආ මේක වැඩක්ද කලින් ගිහලා ඉන්න එපා හරි හරි පොඩ්ඩක් කරන්න මේ මොකද මේ පින්පින් දියුණුවට මග ආ පින්පින් නෙමෙයි ෂින්ෂින් මැද්ද ගැටේ වෙන්නේ වහනේ මේකේ තියෙන වත් පිළිවෙත් ටික හරියට කරපුවාම ධන වාසනාව මෙහෙමලු දොරකඩින් ඇතුළට එන්නේ ධන වාසනාව මෙහෙම ආවා වගේ නෙමෙයි මුදල් විසුද්ධ කිරීමේ පනත යටතේ උසාවියන්න ගියාම වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න කියලා ගස් තමයි කෙලින්ම ගස් අනේ ඔය මිනිස්සු ඔක්කොම වත්කම් බැරකම් ප්‍රකාශ කරලා දෙන්නේ අනේ නිකන් ඉඳානේ මේ චින්චින් গুপ্ত රාස්තික අපිට හරියට කරගත්තොත් පොළොන්නකෝ එන දේ අපිට අපිට මීට වැඩිය මොනවා වෙන්නද බබා මං හිතුවේ මං විතරයි ඔයාට අහුනේ කියලා දැන් බලාගෙන ගියාම ඔයා හැම එකකටම අහු වෙනවනේ ඒ මෙච්චර දවසක් කාපු බීපු ටිකත් නැති වෙන්න වැඩද්ද කොහෙද මේ වෙන්න යන්නේ කොට කොට ලක අද රතු පාට අඳින්න හොඳ නෑ රතු පාට අඳින්න හොඳ නෑ යද දෙන්න හොඳ නෑ කියන්නේ මම මේ මේ පිළිබලයකට යනවා. අනික මේ මේ රතුන් දිනපා කියලා ගැසට් එකක් වතයිද? මම එහෙම කක් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. මෙයා තමයි කියන්නේ මෙයානේ ඔක්කොම දන්නේ. උඩ අහගෙන ඉන්න. ඔන්න බලන්න ලකා. මේක බලන්න. සෙනසුරාදා උදේ රැකියාවට පිටව යන්නේ නම් පොළ බැහැති වස්ත්‍රයෙන් සැරසී වයඹ දිශාවට මූණ දැමූ දොරකින් එළියට යන්න. දවසම සුබයි. මට කොලොමිස්ටර් සබරණ තියනවාද කියලාත් මතක නැහැ. උඹ කොලොමිස්ටර් මැල්ලුමක් බඳගෙන ඵලයන් එතකොට. කොළපාට වස්ත්‍රාභරණයෙන් සැරසි වයඹට ඇති ජනේලෙන් එළියට පැන රැකියාව සඳහා පිටත්ව යාමට ගියා. දැන් නම් හරි. ඔයා බලාගෙන ඉන්න කොහොලන්? අපි බලාගෙන ඉන්නකොට දියුණු වෙනවා. අපි දැනටමත් දියුණු වෙලා තියෙන්නේ. මේ වටපිටාවුන්ගේ ඉරිසියාව නැත්තම්. ඔව්, ඒක නම් ඇත්ත. ඒකටත් මම මොන හරි දෙයක් කරනවා. හරියට හරි බබා. ඒක නම් මොන හරි කරන්න ඕන. ඔව්, ඔයා බලාගෙන ඉන්නකො ඔය සුජාගේ හැම කතාවල් පූර්ණ වෙලා යනවා මොන හරි. අනේ සු. ඇයි? නැමෙ දත රිදෙන්න ගත්ත එක පාට. සු කිව්වේ? සූටි රදනක දත රිදෙන්න ගත්තේ. අනේ. ඕ. මේ ආඹේ යෝග වගේ රෝගයක් බබා අක්කට බෝ වෙලා. නේද කියන්නේ. කාගේ හරි ලණුවක් කාලා බං. නැත්තම් ඔය කේන්ද්‍රම ගල දිනු වෙන්න පුළුවන්. අනික. gedare inne kaagen yoga igena ganna nathuwa vena eke kaagen eke eke o igena gattam mage tattwe mokak? දැන් ඔය පුටු කරකෝලා කනප්පු කරකෝලා එහෙම මිනිස්සු දිනනවද බැට්ටෝ? අනේ සින්සින් නෙමෙයි. කොයි ගොංකම් කළත් ප්‍රඥාවෙන් කරන්න ඕන ප්‍රඥාවෙන්. මොකද මේ ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි එකට යන්න ඕන. එකට යන්න ඕන. අනේ බබා අක්කගේ උඹගේ වැඩ දැක්කම පේනවනේ. උඹලා වැඩකට අට ගැහුවොත් ඒ වැඩේ ගොන්නව. ගොන්? මොකද්ද බංගෝ? අපි කරන වැඩ උඹලට තේරෙන්නේ නැහැ. ඒකටත් ප්‍රඥාව ඕන ප්‍රඥාව. ප්‍රඥාව ප්‍රඥාව නෙවෙයි නොඹලගේ තනිකරම තියෙන වංචාව. දෙක විතරක්. අම්මව උඹලගේ කටවල් වලට හරියනවනේ බං. ඒ ඔකනි කියන්නේ උඹලට ප්‍රඥාව නැහැ කියලා. බලහන් කෙල ගහපු තැන කෙලින්ම කකුල් දෙක ළඟනේ. ප්‍රඥාව තිබ්බ හින්දා උඹ කකුල් දෙකෙන් බේරු නැට්ටන් කෙලින්ම ගහන්නේ මූණට. මූණට? මූණට කෙල ගහන්නේ? ගායි උඹලා. ගායි. අනේ මේ
උඹ යනවාද මම මේ බවබෝග ටික විකුණගෙන ජීවත් වෙන්න ඵලයක්. මම මගේ යෝගයක් කරගෙන ඉන්නම්. උඹ උඹේ බවබෝගයක් විකුණගෙන ඉඳපන්. බැරි නම් උඹ මැරියා. මට මොකක්? පොඩි බා. පොළොවන්න රකහල්ලාකො. යකෝ ඔහම මිනිස්සු බය වෙන විදියට hina වෙන්න එපා බං. වලාගුලි කොත්ත මල්ලි වගේ. මොකද මේ? මොකද මේ? කොත්ත මල්ලි ගේන්න කඩේ යනවා මල්ලි. ඇයි? මෙහෙම මල්ලි? ඔව් මල්ලි. ඇයි මල්ලි රවුල්ද? අනේ මා. වයිද වේ? මොකද හොයා? එක භාගයක් ඕෆිස්, අනිත් භාගෙ කැෂුවල්. What's wrong with you? කැෂුවල් තමයි. ගෙදර එකම කසිලි ගොඩක්. අපි ගියේ වගේ ඇති නේද නෝනා? මියාල්. ඔයාට කියන්න සුජා අපේ බාබරා ගේ ඔක්කොම කන පිට ගහලා තියෙන්නේ. අර මේ මොකද සින්සින් දිනුනේ මග කියලා මොකද එකක් කියන්නේ. හා I know I know. සින්සින් කියන්නේ කොයින්ස් ක්ලික් කරන එක, එතකොට ලයිම් වල දාන එක, පොඩි පොඩි කුල කෙලිලව ලියන එක. හරි හරි හරියට හරි හරියට හරි. ඔය දෙහි වල දානවා, තක්කාලි වල දානවා, ඔය මල දාන ඔක්කොම කරනවා. මේ වට කියන්නේ විලි ලැජ්ජාව නැතුව ඇඳුමක් අරගෙන පාට බහින්න විදියක් නෑ. දැන් බලන්න මේ පාටලු සුබ. මට තියෙන්නේ මේ කම්ෂි විතරයි. ඉතින් මේක ඇඳගෙනම ගැලපෙන්නේ නෑ. One thing. ලං ඔක හරියට කොලෝ උලං ගොඩ. මේ උලං ගොඩ කියලා කිව්වේ සුලිකුණාට එහෙමත් ඇයිද නෝනා? අව් අව්. එයි එයි එයි. උඹ කට පියාගෙන හිටපන්. නැත්තම් සුලිසුලඟ ඇවිල්ලා මේ කට ඇතුලෙන් ගිහලා බඩට යයි. By the way, ඔය සින්සින් ප්‍රොජෙක්ට් එක මම ටික දවසක් කරා. මට හැබැයි හික වැඩයි සිද්ධ වුණේ. වාගේ හස්බන්ඩ් ඉතලි ගියා. අනේ, ඊ වැඩේම කොච්චර දෙයක්ද ඉතින්. අනේ, අපේ ගෙදරත් ඔය සින්සින් වැඩේ හින්දා අපේ බාබරත් සින්සින් ගාලා ගෙදරින් ගියොත් එහෙම එනං ඉතින් කංකම් බూరు සින්සින් නෝරු. Listen to me. මේම තමයි වෙන්නේ. කෑනු කෙනා කෙරුවොත් පිරිමියා යනවා. හරි. පිරිමි කෙනා කෙරුවොත් කෑනු කෙනා යනවා. හරි. Oh no 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 no. පියා යන්නේ නෑ. පියා ඉන්නවා. මේ මියාලේ hina wevi inn nathuwa ubage t-shirt ekak mokak hari thiyenona diyango mata kadiyata andagena yanna aare denna denna ah appo pammu me meko ubama thiyagane ඔක ඇඳගෙන යනකොට වැඩි හොඳයි. විලි ලැජ්ජාව පණ ගිහින් මැරුණා. මම මේක ඇඳගෙන යනවා. බය වෙනවා. බයි. Oh god. Okay okay. අක්කනේ ඕන. උදව් කරන්න ගියාම ඕන්න අපිට වෙන දේවල්. ඕක හැඳන් ගියන තික තමයි කරපු ලොකුම උදව්ව. නන්ද නෑරුණා මේ. මූඩියා. බෑ. ඕකේ ලකයම වීනාවෙ නෑයුවේ දිව්වේ මෙයාර මේ දවසල හැමතරම හොරු හොරු කියලා කෑ ගහ ගන්නෝනේ එහෙනම් මම පොඩක් බය වුණා හොරු හොරු කිව්වට හොරුවත් බය වෙන්නේ නැති එකේ ඔයා මොකටද දන්නේ බොරුවට බය වුණා ඉතින් මේ මොකද්ද නෙමි අදාරි අමුතු විදිහකට ඇඳලානේ අමුතු විදිහක් කියන්නේ හිතාගෙන දවෙනකොට ඇඳුමක් නැඳන් පාරේ බහලා යන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙන්නේ ආ ඕකේ මං ඉතින් විහිළුවටනේ ඔයාට හොරා හොරා කිව්වේ. ඒකට මොකද අනේ පාරේ බහලා යන්න බැරි වෙන්නේ. ඒකින්ද නෙවෙයි. අර අපේ බබා ආන්ටිට දෙයියෙක් සෙට් වෙලානේ. ආන්ටි බාබරාට? ඕ දෙයියෙක් සෙට් වෙලා. ලස්සනයිද දෙයියෝ? මං දෙයියෝ කියලා කිව්වේ ආන්ටි බාබරා යාළු වෙලා ඉන්න එක්කිනාට. ඔව් මේ දෙයියෙක් සෙට් වෙලා කොට අර කසාද බඳින්න සෙට් වෙලා නෙවෙයි. ගෙදිට ධන වාසනාව ගෙන්න ගන්න තමයි සෙට් කරගෙන තියෙන්නේ. ඕකේ මං ඒත් බැලුවා අර හුලන් තට්ටයට වසන්න බැරි එකේ දෙයිය කොම් වසන්නද මේ ගෑනිත් එක්ක කියලා. ඒකට ඉතින් අපි වගේ පොරවල් ඉන්න ඕනේ කියන කින ඇඳ බඳගෙන මෙහෙම හිටගෙන ඉන්න. ආ දැන්නේ මට තේරුනේ. තේරුනේ දැන් තමයි. බොඩිම 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 අපේ රටේ බොඩිම.
පුළුවන්න රැකහල්ලකෝ. මගේ බටනේ මං තට්ටු කළේ. දැන් මටත් මගේ බටට තට්ටු කරන්න එපා කියලා දොයා කියන්නේ. හරි. ඔයා තට්ටු කර. අනේ හුලම් මේ මට ওই බඩවල වලට තට්ටු කරගෙන ඉන්න වෙලාවක් නැහැ මට වැඩ තියෙනවා. ඔව් ඔව් ඔව්. ඔයා තට්ටු කරන්නේ ඉතින් මගේ තුට්ටු දෙකටනේ. පෙන්ෂන් එකට. අනේ මේ මේ මේ. ඔය බීලුණේ එක හුරුතල් දෙවි ඉන්න තු මොනවාරි හදලා ගන්නප්පා කන්න වැඩกินි. මේ හුලම් මම මේ උයන්ඩ ලෑස්ති වෙනව නෙවෙයි යන්නේ. එහෙනම් මේ මෙහෙම ලූණු මල්ලකට දාලා තමුන්ගේ නිදන කාමරේ එල්ලුවාම ස්වාමි පුරුෂයා එක තැනකට වෙලා ඉන්නවලු. ඔව් ඔව් ඔව්. ඒක නම් ඇත්ත වෙන්න ඇති. මොකද ওই දඹුල්ල පැත්තේ ගොවියෝ ලූණු ටික විකුණ ගන්න බැරුව එක තැනකට වෙලා තමයි ඉන්නේ. මෙහෙම බෝඩුත් අල්ලගෙන. දැන් බලන්නකො මේක එල්ලුවාම ඔයාගේ ගමන් ඉබේම නතර වෙන හැටි. ඕවා එල්ලන්න ඕනේ නැහැ. කොහොමත් කණ්ඩ නැතුව ආමදේ මට ඇවිද ගන්න බැරුව තමයි ඉන්නේ. බබා මේ ඔය බීලුණු එක හුරුතල් වෙන්නේ නැතුව ඕක කපලා සම්බෝලයක් කරලා හදලා ගන්නකො මොනාරි කණ්ඩ බඩගිනිය අප්පා. පොඩක් ඉවසලා ඉන්නකො හුලං. අද කොහොමත් කණ්ඩ තියෙන්නේ 2:48ට. අනේ මේව උගන්න පියුම් හොඳට බඩ පැලෙනකන් කාලා කකුල් මෙහෙම උඩ දාගෙන නිදි ඇති. අපේ ගෑනු කණ්ඩ තියෙන ලුණු ගිරියත් මළු වල දාලා තැන් තැන් වල එල්ල එල්ල ඉන්නවා. අනේ හොඳ ගහන්න එපා. අනේ උල මේව බොහොම භක්තියෙන් කරන්න ඕන වැඩ. නැත්නම් යා දෙන්නේ නෑනේ. යා දෙන්න? යා දෙන්න නෙමෙයි මෙහෙම ගියොත් වෙන්නේ අපිට ලේ දෙන්න. ලේ. ඔවිති ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ. පොඩක් ඉවසලා ඉන්න. උඹට කාසද බැටෝ? ආකාසු. උඹ මට ආකහෙ පෙන්නකොට පුලි උලකට බිස්කට් පැකට් එක ආවුණා නේ බැටෝ. අනේ බං මේ උඹලට හොරා කන්න හැදුවා නෙමෙයි බං. කෑම කියලා ලැබෙයි ගන්න ඒ නිසා පොඩි ඇඩ්වාන්ස් එකක් දාගන්න හැදුවේ. කොහොමත් ඇඩ්වාන්ස් වලින්ම තමයි ඉන්න වෙන්නේ. ෆුල් පේමන්ට් කීයට හම්බෙයිද කියලා කියන්න බෑ හොඳේ. අන්න බාබරා කුස්සියේ තියෙන හැම දෙයක්ම මළු වලට දාලා හතර කොනේ එල්ලනවා. අපි එල්ලයිද? එල්ලන්නේ නෙමෙයි. අපි ඔය වලලන්න තමා වෙන්නේ පැටෝ බඩගින්නේ මලාට පස්සේ. මර බලන්න ලකා. අර ගේට්ටුව ළඟට වෙලා චූම් පංකාරයට බැන බැන ඉන්නා වෙලාවට ඉන්නේ නැහැ කියලා. අන්න බලන්න. හවස තේකවත් නැහැ. පිටේ උන්ට තියාගන් ගෙදර මිනිහටත් ඒකක් නැතුව ඌත් හිතේ දුකෙන් ඉන්නේ. ඔන්න ඒ ලුණු දෙහිපැකට් එකක් දියා. තියෙන දෙයක් එක්ක කන්න. මේක අද කනෝ ඉහිමල රක්ත වෙන්න. මල්ටෝ ප්‍රංකෝ. ඊවන් බිස්කට් එක. බිස්කට් එක. මේ ආ ලුණු දෙහිත් එක්ක බිස්කට් කනවාද? ඔය කන්නේ මරුත්. එතන ඉඳලා එනකොට ලුණු දෙහිත් නැති වෙනවා. ඒකින්ද බලිතමට කාපන් ඔය ලුණු දෙහිත්. කුපියල බායනවයි කියලා මේගොල්ලෝ ගහපු මාස්ටර් ප්ලෑන් එකද දන්නේ නෑනේ මේක. මටත් වෙලාවකට හිතෙනවා දුව පෙන්න පෙන්න බබා අක්කා අපිට පාට් එකක් දානවද? පාට් නෙමෙයි. පාට් එක නවතින්න කලින් යමක් මොනවාරි කන්න හොයාගෙන එන්න. හා. බොඩිම 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 අපි තෙල් ගන්න ඔළුවේ මොන ජරාවක්ද අනිප්පා. අනේ මේ තෙල් නෙමෙයි පිණිදිය. අනිත්ක නිකම් පිණිදිය නෙවෙයි ස්තෝත්‍ර කියලා බලගන්නලා තියෙන්නේ චූටියෝ. අනේ අම්මේ බලගන්නවට කමන්නේ මගේ මල පන්න නැතුව ඉන්නවද? අනේ
චූටියෝ සතියක් මේක එක දිගට කරොත් පැහැදිලි වෙනසක් තියෙනවා කියලා උපදේශකතුමා කිව්වනේ. කො සතිය කෙසේ වෙතත් දවස් දෙක තුනයි පේනවනේ තාත්තගේ බෝඩි මේවුන්ගේ මූණවල හැටි. අනේ තාත්තා පැත්තකට දාපන්. ඉතින් බෝඩි මේවුන් තුන් දෙනාගේ බං කොහොමත් මූණු ඇද වෙලානේ තිබුණේ. ඒ මුලින් නම් ඇද වෙලා තිබුණේ. දැන් නම් ඇඳවලුත් දාලෙන් තැන්නම් වැඩේ වෙලා තිනේ අම්මගේ මේ වහින්ද. චූටියෝ උන්ගේ ඇත්තට බයයිද බං? නිකන් යන්න උන්ට පිස්සු නෑනේ. උන්ට යන්න හිතුණොත් තුන් යයි යන්න. මේ මට ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකෝ. පොඩ දැන් කීපාරක් නම් ගත්ත දම්මේ. දැන් ගන්න යන්නතර උපදේශක සින්සින්ඩද? මේ කාඩ් එකක් දාලා දෙන්න. කාඩ් එකට 10ක් දාලා දෙන්නම් බං. ඊ වගේ දරුම්මගේ කාඩ් කුඩු කෙරුවොත් එහෙම. මේ කරන්න ඕනේ දේ ගැන උපදේශකතුමා මට හොඳ විස්තරයක් කියයි. මට තේරෙන්නේ නෑ බං. අනේ මේක ඔබලා දියන්කෝ. උපදේශකතුමාට කෝල් එකක් කරන් දියන්කෝ. අරන් දෙන්නම්. හැබැයි එයාට කියන්න නිකන් ඉන්න වෙලාවට රෑ 12ටයි එහෙම මේකට ගන්න එපා කියලා ඈ. උපදේශකතුමා උඹට ගත්තද? ඔව් ඔව්. පෞල් උපදේශක වෙන්න ආවා. ආ ඒකටත් නරකම නැතුව ඇති මයි හිතේ. හෙලෝ. හෙලෝ උපදේශකතුමා. මම මේ කතා කරන්නේ බාබරා. මේ ඔය ඇඟිලි උරන් දෙපාපා මට පේන්න. බඩගිනින් ඉන්න මදි වල. ඇඟිලිත් කොටගෙන අර දැන්ටවත් කොටයිද කොහෙද? මේ අම්මෝ මේක නම් දිව්‍ය භෝජනයක් වගේ මේ වෙලාවේ. ඉත වෙන්නේ පමා. කොහොමද මේකත් කපා? අප කප ඉන්න වෙලාවක් නැහැ මේක හප කරලා ගමු. අල්ලන්නේපා අල්ලන්නේපා. සූප්පු කරපු ඇඟිලි වලින් නම් අල්ලන්නේපා. මේ අතින් ගන්න තක්කලි. ලොක් කැල්ල උඹට. නෑ ලොක් කැල්ල මට. හරි හරි ඒක තමයි මං කිව්වේ ලොක් කැල්ල උඹට කියලා මේක ගන්න. පොඩි කැල්ල මට දෙන්න. එහෙමද කිව්වේ? Thank you. තක්කලි ගිරියුත් එක්කම ගමුද? පස් 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 පස්. ඒ මොකක්ද? හ්ම්? වීඩියෝ රෙකෝඩ්. හ්ම්? දුන්නා. මේ පවුලේ සමගිය ආරක්ෂා වේවා. කවුද බං මේ? පාංගිඩිය ඇතුලේ දාලා අපේ පවුලේ සමගිය ආරක්ෂා කරන්න කියලා ලියුම් එවන එක. අනේ උලන් ඕක ලියුමක් නෙවෙයි. අනේ මගේ උපදේශකතුමා ඕක දුන්නේ. අයියෝ එයාගේ උපදේශකතුමාට වෙන ලියුම් එවන්න විදියක් ඇත්තෙම නැද්ද? මේ පාංගිඩිය අස්සේ ගහලා ලියුම් එවන්න. උපදේශකලා කොහොමද අප්පා දන්නේ මෙහි තියෙන ප්‍රශ්න? අනේ තියෙන ප්‍රශ්න නැති වෙන්න තමයි ඕක දුන්නේ. බාබරා මේ මම ඔයාලට හැමදෙස්සෙම බබා 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 කියලා කතා කරන හින්දා ඔයා නිකන් බබා පාට පෙන්නන්න එපා මාත් එක්ක. හරි නේද? මේ මම කතා කරන්නේ. අපිට මෙතන මේ කන්න දෙයක් නැතුව ඉන්නවා. එක එක අයනවා කන්න තියෙන එක ගෙජ්ජියලා. හරි නේද? උඹ කාපන්. කතා කරපන්. උලන්නේ. ඔයා මේ පාංගිඩිය කඩලා කාරේනවා. අන්තිමට මට පවුල ගන්නගෙන කියන්න බා තේරුණාද? මේ පාංගිඩිය දෙකට කැඩුණා වගේම අපේ පවුලත් කඩ කප්පල් වෙලාම යන්න ඕනේ. ඒස්වා පොඩා පො. දෙයනේ. දෙන්නේ මිච්චර කතාව. රටේ ලෝකෙ මිනිස්සුන්ට පුළුවන්ද බං අපේ පවුල ආරක්ෂා කරන්න? අපේ පවුල ආරක්ෂා කරගන්න අපි දැනගන්න ඕනේ. මේ මාල්ලිම ඇත්තට පොල්ලෝ වගේ ඉන්න. මම කියව හොඳයි. හැමදාම මුමින්ද ඔය? හැමදේම ඉන්නේ බෑ. හැබැයි ඉඳලා හිටලා හරි අපි නයි කියලා වෙනේ පුප්පලා පෙන්වන්න ඕනේ. නැත්නම් මොන් වෙනවා අපේ කරේ නැගින්. කම්බු. කම්බු. තකලි ටික මොකක්ද? මේ දැන් මේ බලපන් මේ වගේ. මේ බලා රිබන් එකක් අරගෙන. දැන් කොහොමද මේ ගොන් නහයස් යනවා බත් රිබන්. සින් සින් ගාලා මේකට දාන්න තකලි ගියා. දෙකක් බලා. සින් සින් මං ගෙදර යනවා. තම සෝනි කුදයක් ගහ ගන්නවා. යකෝ පාංගිඩිය වැඩ කළානේ. පාංගිඩිය තිබරයි පවුලත් තිබරයි. ඒකද දැන් ඉතින් නිදාසේ මේම ළඟ නමල ලල්ල ලලා කියලා ඉන්න පුළුවන්නේ. මේ විදිහ දන්නවනම් අද උදේම අර ලියුමත් එක්කම වාංගෙඩිය කනවා. මේ සින්දුවක් කියමු. සතුටුසිරි සින්දුවක් කියමු. අපි සන්තෝෂෙන් සතුටේ නේ දන්නේ මම බේනව දේනක්. සින්දු වෙනස් කරන්න එපා. අයියා මල්ලි වාගේ කියලා ඔබ තියෙන්නේ. එහෙම කිපා. හා අයියා මල්ලි වාගේ අයියා මල්ලි කැලියේ පුදියන්නේ එක පැදුරේ බත් ගන්න මම බේනවද මම බේනවා සතුටුනේ. හොඳ බලපන් ලපා සතුට තියෙන එක මේ කියලා මේ නැති වෙනවනේ. බාබරා මේ දොරින් එනකොට සතුට මේ දොරින් යනවා මම බේනවද මම බේනවා.